අපි දැන් මෙතෙන්දි දැනගන්න ඕන වැදගත් දෙයක් තියෙනවා. මොකද්ද? බුදු දහම තුල මූල ධර්මයේ දැනගන්නකම්ම මේ බුදු දහමේ භාවනාව වඩන්න බෑ. ලෞකික භාවනාවක් ඉබේම වැඩෙන්න පටන් ගන්නවා. ඒකමයි නිවන් මඟ කියලා කියන්නේ. බෞද්ධයේ වශයෙන් ඉතිලා මූල ධර්මයේ දැනගෙන තියෙනවා. ඒ තමයි ලෝකෙ හැටි දැනගන්නේ. ලෝකෙ කියන්නේ මොකක්ද? ඔබ දකින්න ඕන. ලෝකෙ හැටි කොහොමද? ලෝකෙ හැදින්නේ කොහොමද? ඒකත් දකින්න ඕන. මේ ලෝකෙ නික්මෙන්නේ කොහොමද? ඒකත් දැනගන්න ඕන. ඒකෙන් නික්මෙන්න මොකද කරන්න ඕන? ඔය කාරණා හතර දැනගන්න ඕන. ඔන්නෝගෙන් ලෝකෙ කොහොමද, ලෝකෙ හැටි කොහොමද කියලා දැනගන්න ඕන. ලෝකෙ තිබෙන ලක්ෂණ තුනක් තියෙනවා. අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය කියලා. මෙන්න ලෝකෙ දැනගත්තා වෙන්නේ අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් ලෝකෙ දැනගත්තා. ඒක ඇහැට පේන ලෝකෙ දිනුනා. හිතට දැනුණා. මේකනේ ලෝකෙ කියන්නේ අපි ලෝකෙ දන්නවනේ කිව්වම ලෝකෙ දන්නේ නැහැ. ලෝකෙ දැක්කා වෙන්නේ අනිත්‍ය වශයෙන් දැක්කදාට, දුක්ඛ වශයෙන් දැක්කදාට, අනාත්ම වශයෙන් දැක්කදාට. මෙන්න මේක තමයි මූල ධර්මය. ඕක දැනගන්න තාකල් බෞද්ධයෙක් වෙලා යගුරට බහිඳ බෑ. මාර්ගඵල අවබෝධය ලබන්න බෑ. ඔය කාරණා තුන දකින්න ඕන. හැබැයි ඉතින් කියන්න දෙයක් නැහැ මේ කාරණා තුන. අද වෙනකොට පුදුම සූක්ෂම දැනගිය විනාශ වෙලා ගිහින් තියෙනවා. සූත්‍ර වලවත් මේක හොයාගන්න බෑ. යදානිච්ඡං තං දුක්ඛං යං දුක්ඛං තදනත්තා කියලා විග්‍රහ කරලා තියෙන තැන් වල. යමක් අනිත්‍ය නම් ඒක දුකයි. යමක් අනිත්‍ය නම් දුක නම් ඒක අනාත්මයි කියලා තෝරලා දීලා තියෙනවා. මෙන්න මේ තේරීම නිසා මහා විප්ලවයක් කරන්න වෙලා තියෙනවා. මෙන්න මෙතන වරදක් තියෙනවා කියලා පෙන්නා දෙන්නේ. පෙන්නා දෙන්න බැරි මොකද ත්‍රිපිටකයේ පිළිවදව? පාලි භාෂාව ඉගෙනගෙන, අර්ථ තෝරන් ඉගෙනගෙන, වචනවල ඉගෙනගෙන, භාෂා නිරුක්ති ඉගෙනගෙන ඉන්න අය. මොන විදියෙන්වත් මේක කපා හරින්න බැහැ. අහවල් සූත්‍රයේ ගන්න මේ අකුරු බලන්න. මේ අනිත්‍ය කියන්නේ මොකද්ද? මේ අනිත්‍ය කියන්නේ වෙන්නලා තියෙන්නේ. අනිත්‍ය නම් දුකයි කියලා මම හිතර පැහැදිලිව වෙන්නලා තියෙන්නේ. ඔයා කියන්නේ කොහොමද පිළිගන්නේ? ඔතෙන්ද වහයි. මෙන්න මේ නිසාම අද වෙලා තියෙන දෙයක් තමයි. අනිත්‍ය දුක අනාත්ත කියන එකේ නියමාර්ථය තෝරා ගන්න බැරුව තියෙන වැහි. මේක අති දියුම් තැනක්. බුදුදහම හරියටම අහුණා නම්. ඇයි මෙච්චර කල් ප්‍රතිඵල නැත්තේ? මේ උත්සාහය මදි දෙච්චර උත්සාහ කළා දී කාලේ ලැබලා තියෙන්නේ නෑ. මේ තරම් උත්සාහ කළා නෑ. කොයි දිසාව ලබලා තියෙන ප්‍රතිපල. ඒතර මේ ඉන්න අතර 100 දෙක ඉන්නේ තින්නේ ඉක්මන් නෑ. ඒක හරිනේ. 100 100ක්ම වර්ධින්න පුළුවන්. දැන් කොච්චර උත්සාහ කරනවද, භාවනා කරනවද මේ ප්‍රතිපලයක් ලබා ගන්න, ධානයක් ලබා ගන්න. මාර්ගඵල අවබෝධය දන්නේ නෑ කියේ මොකක්ද කියලා අනාත්ම හරිය දැකේ නැති. ධානයේ කියන්නේ කවදා හරි ඔබ දැක අධ්‍යක්ෂ තියෙන දේ සංසාරේ හැර. ඒකවත් බුදු දාන අහසේ පෙන්නපු ධානයක් ඉගොයි විදිහට. මතු කරලා අධ්‍යක්ෂ කියලා කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් බොහෝම හිතන්න අමාරුයි. ලැබුවා කියන්නේ මං හතර හම්බෙලා තියෙනවා. මං චතුත්ථ ධානයත් ලැබලා ඉන්නේ කියලා කියනවා. මං දන්නවා කියනකොටම එක්තරා පිරිසක් කියන ක්‍රමයක් තියෙනවා. මගේ ප්‍රථම ධානයේ නාහය වෙන්නේ. ද්විතීයික ධානයේ අස්මත්තමින්නේ. තුන්වෙනි ධාය නලලින්නේ. හතර වෙනි දහන ඉස්මුදුනේ. ඒක නේද ලැබෙන්නේ? ඔව් ඒක තමයි තියෙන්නේ. දැන් මොකද්ද මේ දහන ක්‍රමය? නාහේ ළඟට හිත තියාගෙන ඉන්න. එතකොට නාහේ ළඟ දැනීම ප්‍රථම ධ්‍යානය. නලිය නා නලිය නා වගේ දැනීම. ඒක ප්‍රථම ධ්‍යානය වෙලා තියෙන්නේ. දෙවෙනි හැරි අස්මත්ත මේ හිත තියාගෙන තමයි අස්මත්ත මේ ද්විතීයික ධ්‍යානය ලැබෙන්නේ. නලර හිර වෙනවා වගේ මතුවලා එනවා පෘථුවි ධ්‍යානය. ඉස්මුදුනේ හිරි වැටලා එනවා චතුර්ථ ධ්‍යානය. ඔය විදිහට එකක් කියනවා. ඒක රාමින් මහත්තයා නම මට ඇවිත් කියනවා. මට පුළුවන් පෑය දෙකක් ඇතුළත චතුත් සද්ධායන්ත ගන්න කෙනෙක්. මම පුදුම කරලා උත්තර බුදුරජාණන් වහන්සේලා බැරි එකක් මේ හඳුර කරගන්න. ඒ කිව්වෙත් ඕනම පුද්ගලෙයි. ඕනම පුද්ගලෙයි ධානයට ගන්නවා කිව්වොත් අමෝලික බොරුවක් ගල්තේ ගලක් කොඩු වෙනවා කියලා ගලක් පල්ලෑ. ඒ බොරුවේ තරම. ඉන්න බැරි දිහා උත්තර බුදුරජාණන් වහන්සේලා පුළුවන් කමක් නැහැ. සියල්ලෝ ධානයට ගන්න. ඒක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉතින් ගන්නේ කොහොමද? පෑය දෙකක් ඇතුළත චතුර්ථ අධ්‍යායය.
දැන් ලෝතර බුදුරන් වහන්සේ මුළු ලෝක වාසී සියලු සත්ත්වය අද කෙලවර කරලා ඉවරයි මේ එකමනසේ ඉන්නා මනුස්ස ලෝකෙ ඉන්න හැම වෙන්නේ නැහැ පුළුවන්කමක් තිබුණා. උන්වහන්සේ කරනවා. මේ ක්‍රමය හරහාම ඔන්න ඒ ක්‍රමය. විවිධාකාර සමාධි සත්තන් තියෙනවා. සමාධි කියන කෝටි ගන්න. ධ්‍යාන පහක්. සීක්ෂර වාසී ගතව හතරයි. මන්දපඤ්ඤ තික්කපඤ්ඤ කියන උලන්ද කියලා බෙදලා ඒක ධ්‍යාන හතරයි මෙන්නම් තව ක්‍රමකින් පහයි. ධ්‍යාන උච්චරයි. සමාධි කෝටි ගන්න. ඔය ඔක්කොම සමාධි. විවිධාකාර සමාධි තියෙනවා. මගේ අත හිරි වැටෙනවා කිය කිව්වොත් එහෙම. දැන් ඒක බලමු ඒකත් සමාධිය. හිරි වැටෙනම දැනෙනවා. දැන් ඔන්න අකුල මොහන විද්‍යාඥයනේ ඔබේ අත හිරි වැටෙනවා. ඔබේ අත හිරි වැටෙනවා. බලයි ඉඳ කියලා අදහස් දෙනකොට. බලයි ඉඳ හිරි වැටෙනවා අපි. ඒකත් එක් කරන් සමාධිය. ධ්‍යානයක් නෙවෙයි. මෙන්න මේ වගේ ක්‍රම තමයි වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධ්‍යානයක් ඇතන. ප්‍රථම ධ්‍යානියවත් අරගෙන චතුර්ථ ධ්‍යානිය නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් ඒ කාලේදී ඉඳ සිරිතක් තමයි නෑමදි ගන්න ඇගේ ගා ගන්න කොකුම් පොතු අලු එක එක දේවල් අරගෙන ඒකට අඹරනවා. අඹරලා හදා ගන්නවා මේ කුණු යට හදා ගන්න මිරිස් කුලිය අපි මිරිස් අඹරලා හදා ගන්නවා ගුලිය. මෙන්න මේ ගලක තියලා වතුර දාලා මේ කුඩු ටික අඹරලා අඹරලා ගත්තට පස්සේ මේ ගුලිය හදලා පැත්තකින් තිබ්බහම මේකේ තෙත අහකට වැස්සෙන්නේ නැහැ. ඇතුලේ ටෙක්නොලොජි තැනක් ඇත්තේ. මෙන්න මේ උපමාව දීලා කියනවා. ප්‍රථම ධානයේට පත්වෙච්ච කෙනාගේ ප්‍රීති සුබ කය දෙවන්නේ ඔන්න ඔහොම. කය අස්සක් මුලක් නැරේ ප්‍රීතියේ සුඛයෙන් පෙගී යනවා. විනිවිද යනවා. ඒ ප්‍රීතියේ සුඛයෙන් පැහැරනුගත එකම තැනක්වත් හැමතැනම පැහැරගෙන තියෙනවා. මම ඒ ප්‍රථම ධානයේ කිව්වේ කොහොමද චතුත් ධානයේ තියෙනවා. නෑ ඒ සෝතන විදාය හිරියටවල දැනෙනවා. නැගර මොකද වෙන්නේ? නැගර වෙනම දැනෙනවා. බුදුරණන් හතේ දේශනා කරන්නේ අසක් මුල්ලක් නැරේ පීතියෙන් සුකින් තෙත් වෙනවා. එහෙනම් ඒක ප්‍රථම ධානයවත් ලැබලා නැහැ. අනේ වෙනද? ද්විතීයික ධානයේටපත් වෙච්ච කෙනා දැනගන්න උපක්‍රමයක් කියනවා. මහා වැහි වැහැලා පායපු අවස්ථාවක විලක් පොකුණක් කටමැත්තමද වතුර පිළලා පිටින් වතුර එන්නේ නැහැ. වතුර අඩු වෙන්නේ. කටමැත්තමද පිළලා තියෙනවා. යට උල්පත් වලින් වතුර ගලාගෙන යන විදිහට අර මට්ටමට ඉච්චල පුරවලා තියෙනවා. මෙන්න මේ උපමා පෙන්නන ද්විතීයික ධානය ඇති පුද්ගලයාට සමාජයෙන් ලැබෙන ප්‍රීතිසුඛයේ කය තෙමන්නේ ඔන්න කොහොමද? මුළු කය පිළ නැහැ කොහොමද? කර්මස්ථානය කියන්නේ නැහැ. කවිතක්ක සවිචාර ඇසුර නැහැ. පිටින් උනේ උල්පත වාගේ අමතු වෙන දෙන්න ඕනේ. සමාජියම ලැබෙනා ප්‍රීතිසුඛයේ මෙහෙම තිබා නිශ්චලව තියෙනවා. මෙන්න මේ ආකාරයේ ද්විතීයික ධානය වැඩෙනවා. තෘතීයික ධානයට පත් වෙච්ච කෙනාට ඒ සුඛේ වැඩෙන්නේ නැහැ. විග්‍රහ කරනවා. නෙළුම් මලක පොහට්ටුවක් මානෙල් මලක ඕල් මලක පොහට්ටුවක් වතුරේ මැදක් ඇදිලා තියෙනකොට ඒ පොහට්ටුවක් ජලයෙන් තෙත් වෙලා ඒ වගේ ජලයෙන් වටකරලා තියෙනවා උඩයට වට හැමතැනම මෙන්න මේ වගේ මේ සුඛයෙන් වටකරලා සුඛයෙන් වටකරපු ස්වභාවය තුළ ඇතුළේ ඉන්නවා වගේ වැටෙනවා තෘතිය ධානයේ ලක්ෂණේ ඕකයි චතුර්ථ ධානයට පත් වෙන පුද්ගලයාගේ ලක්ෂණේ තියෙන්නේ ඉසපතන් දෙපතුලට අඟපසංග නොපැනින්න සුදු රෙද්දකින් බැලුවොත් උඩයට වට බැලුවොත් එක අඟපසංගයක්වත් පේන්නේ නැතුව සුදුද පේන්නේ කොහොමද? චතුර්ථ ධානයට පත් වුණාට පස්සේ මෙන්න මේ වගේ ශාරීරිය වැහිලා යනවා. අඟපසංග පේන්නේ නැති සුදු ආලෝකයක් එනවා. මෙන්න චතුර්ථ ධානය දැනගන්න ලක්ෂණ කියලා ලක්ෂණ හතර පෙන්නනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්නන පොයේ ලක්ෂණ හතර අහකලා වෙන ක්‍රමයකින් ධාන ලක්ෂණ පෙන්වුවට ඒ බුදුරජාණන් වහන්සේ පෙන්නපු ධානය නන් නෙමෙයි. තේරුම් ගන්න ඕන දෙයක්. මෙන්න මෙතෙන් දෙනකන් ඔය ක්‍රමේ තමන්ට අත්දකින්න පුළුවන් වෙන්න ඕනේ ධානය හරියට. ඔබ තේරුම් ගන්න ඕනේ. ධානය කියන්නේ එක පැත්තක් සමාධි කියන්නේ තව පැත්තක්. සමාධිය කියන එක හිතේ ඇතුළේ තියෙන අභ්‍යන්තර දෙයක්. ධානය කරන්නේ කරජකය කියන මේ කයත් එක්කම සම්බන්ධ කරලා ඉහත සුපේහිත් නැති කරගෙන ඔය ප්‍රීතිය සුඛින් තෙප් කරලා එනවා. ඊට පස්සේ උපේක්ෂාවටපත් වෙලා ආලෝකයෙන් වට කරලා යනවා. මෙන්න මේකයි ධාන වල වෙන්නේ. සමාධිය ලබන්න පුළුවන් ධානය ප්‍රගුණ කරගන්න ඕනේ. ඒක ඉහතම සුභ විහරණේ. ඒතර ආර්ය විනය තුල ධ්‍යාන ලබන කොට ආනන්ද හාමුදුරුව බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි ආපෝ ධාතු අරමුණු කරන්නේ නැතුව තේජෝ ධාතුව අරමුණු කරන්නේ නැතුව වායෝ ධාතුව පඨවි ධාතුව අරමුණු කරන්නේ නැතුව
ඒ වගේ එක නිල වර්ණයක් හැනේ පීත වැනි වර්ණයක් අරමුණු කරන්නේ නැතුව මේ ලෞකික ලෝකයේ කිසිම දෙයක් අරමුණු කරන්න නැතුව කරන්න පුළුවන් භාවනාවක් තියෙනවා අනන්තිය ඒ මොකක්ද ඒතං සන්තං ඒතං පනීතං යද්දං සබ්බ සංකාර සමතෝ සබ්බ උපදී ප්‍රතිනිසග්ගෝ තණ්හකය විරාගෝ නිරෝධෝ නිබ්බානං මෙන්න භාවනාව ඔතන පඨවි ධාතුවක් නැහැ ආපෝ ධාතුවක් නැහැ තේජෝ ධාතුවක් නැහැ වායෝ ධාතුවක් නැහැ වර්ණයකුත් නැහැ මේ ලෝකේ සම්බන්ධ එකක්වත් අරමුණ මොකද්ද සියදාවි නිවන ඒතං සන්තං ඒතං පනිතං ඒම සාන්තයි ඒම ප්‍රනිතයි යදිදං සබ්බ සංඛාර සමතෝ ඒ කුමක්ද මේ සියලු සංඛාරයන්ගේ සමතයක් ඇයි සබ්බූපති පටිනිස්සග්ගෝ මේ සියලු බැඳීම් වල පිළි නොගැන්මක් ඇයි උපදීන්ගේ පිළි නොගැන්මක් ඇයි තණ්හා ප්‍රේය තෘෂ්ණාව ඡේකිරීමක් ඇද්ද විරාගෝ රාගින් වෙන්වීමක් ඇද්ද නිරෝධෝ මේ සැරිසැරීම නතර කිරීමක් ඇද්ද නිබ්බානන්ති බැඳීමෙන් නික්මීමක් ඇද්ද මෙන්න සාන්තය මෙන්න ප්‍රණීත ජීවේ සන්නෝකයි ඔය තමයි නිවන ඔතන ලෝකේ කිසිම අරමුණක් නැහැ ලෝකේ අයිති කිසිම අරමුණක් නැති කරන ආර්ය භාවනාව උන්නෝක බුදුරණාහි දේශනා කළා මෙන්න මේ දෙත් එන්න ලෝකේ කිසිම අරමුණක් අල්ලන්නේ නැතුව නිවනට හිත පිහිටලා ඔතෙන්ට එන්න පුළුවන් නම් මේ තමයි උපරිම සමාධිය. මෙන්න මේ සමාධියට එන්න එකපාර වෙයි නම් වීතරාගී වීතදෝසි වීතමෝහි උතුමන්ගේ ගුණයක් අරමුණු කරගෙන මුලින් පටන් ගන්න. ඔය පටන් ගන්නේ ඉතින් හැඩ ගැහුණාට පස්සේ. ඒක අත්හැරලා ඔතෙන් තියෙන. අනික කොපම ගන්න උපනිශ්‍රේ. හැබැයි ඒකට ගන්න වීතරාගී වීතදෝසි වීතමෝහි අරමුණු එබඳු බුදු ගුණයක් දහම් ගුණයක් සංඝ ගුණයක් මෙහෙම දෙයක් අරගෙන. එතනින් වදාගෙන ආධාර කරගෙන ඉතින් දෙන්නේ. හැබැයි අවසානයේ මොකද්ද? ඒකත් සිහි නොකර ඒකත් අත්හැරපුවාම සාන්තිය හිත විඳවන්න පුළුවන් නම් අන්න ඵල සමාපත්තිය දුවේ. ඵල සමාපත්තිය උනෝක. ඔතන පිළිදව ගන්න ලෝකයේ ඉන්න ලෝකයේ ඇයිදන්නේ? බැදිලා. මෙන්න මේ සාන්තිය අකම්පය. මෙන්න මේ කියන ආර්යයන්ගේ ධානය ආර්ය ධානය කිව්ව උනෝක. ආර්යයන්ගේ ප්‍රථම අධ්‍යාන, ද්විතීයික අධ්‍යාන, තෘතීයික අධ්‍යාන සාග අනුසයෙන් තොරයි. චතුර්ථ අධ්‍යාන අවිද්‍යා අනුසයෙන් තොරයි. හේතු වෙලා තියෙනවා මෙන්න ආර්ය දහන් කියේ. ඉතින් අපි යන්න ඕනේ ආර්ය දහන් තුල. එතින් ලබන සමාධිය සම්මා සමාධිය. ඒ සම්මා සමාධියේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග හතක් පරිවාර කරගෙන තියෙනවා. මෙන්න මේ සමාධියේ බෞද්ධයෙක්ටයි සමාධිය. අංගහත පරිවාරගෙන ඇති සමාධියක් ඇද්ද? අන්න ඒක ආර්ය තමයි ආර්යයන්ගේ සම්මා සමාධිය. අන්න ඒකේ ධ්‍යාන හතරක් තියෙනවා. ඔන්න ඔය ධ්‍යාන හතරේ ලක්ෂණ තමයි බුදුරජාණන් වහන්සේ අර විදිහට බෙදන්නේ. ඉතින් අන්‍යයන් ළම ධ්‍යානවල ඔය කියන ලක්ෂණ එන්නේ නැහැ. ඔය තරම් තීක්ෂණ නැහැ. ඔය තරම් සුද්ධ පවිත්‍ර නැහැ. මේක අපවිත්‍ර සුද්ධ ධ්‍යාන. ඉතින් ආර්යයන්ට වෙන්නේ ඔන්න ඔය සුද්ධ ධ්‍යානෙට පත් වෙන ඔය ධ්‍යානෙ සමකරන්න පුළුවන් ධ්‍යානයක් අනිත් ධ්‍යානවල සුද්ධතාවය නැහැ. ඕවා අනික ආධාරයේ තෙන්නේ දැන දැන. හැරෙවිතිය කරන්නේ ඇගිට මිනිහවා. මෙතන කිසිම ආධාරකයක් නැතුව එන සුද්ධ ධානි ලෝකේ අත්හැරීමෙන් නොවැල්මී මිදීමෙන් ලබන ධානි. මෙන්න මේක තමයි විශේෂත්වය. ඉතින් මෙන්න මෙතෙන්ටපත් වෙන්න ඕන. ඒක තමයි වැදගත් දෙය. ඉතින් ඔතෙන්ටපත් වෙන්න නම් ලෝකේ එපා වෙන්න ඕනේ. ලෝකේ හොදයි කියන දෘෂ්ටියේ ඉන්න තාක්කල් අපි දෘෂ්ටිය සුද්ධ කරන්නේ ආරි සම්මාදිටිය දැකලා නේ. එහෙනම් මේ ලෝකයේ දුර කොතන හෝ වේවා අපි දැකිය යුතු හරියක් තියෙනවා. ඇසයයි යමක් නැත්නම් රූපයයි යමක් ඇසිතක් නෙමෙයි ස්කන්ධ වශයෙන් ලෝකේ බලනවා. රූපස්කන්ධයනි යමක් ඇද්ද? දුර වේවා ළඟ වේවා සියුම් වේවා ඝන වේවා හීන වේවා ප්‍රණීත වේවා අතීත වේවා අනාගත වේවා වර්තමාන වේවා රූපයයි යමක් යම් තැනක වීද දැන් යම් තැනක වීද මතු යම් තැනක වන්නේද මෙන්න මේ ටික රූපස්කන්ධය. මෙන්න මේ රූපස්කන්ධය තුළ නිත්‍ය වූ සැප වූ ආත්ම වූ ෘත්‍යයෙන් ගන්නවා නම් යමක් ඒක මුලා. ওই ටික අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි. අපි ওই රූප තුළ යමක් කැමැතිසේ පවත්වන්න හිතුවා ඒක බැරි දෙයක්. ඔය ජීව රූපස්කන්ධය තුල අංශු මාත්‍රයක් ඕ අපිට කැමැත්ත ගන්නව පවත්තල හිතුවා නම් මේක වෙන්නේ නැති දෙයක්. මෙන්න මේක දහමින් දකින්න ඕනේ.
කැමැතිසියේ පවත්වන්න බැරි රූපයක් කැමැතිසියේ පවත්වන්න උත්සාහ කරු. බැරි දෙයක් කරන්න යමින් අසහනීයමපත් වෙනවා මිස දුකටපත් වෙනවා මිස සැනසුමක් බලාපොරොත්තුවක් ඉෂ්ට කරගන්න බැහැ. ඉදම් පියම් පිච්චන් නලබති තම්පි දුක්ක. මේ කැමැති යමක් නොලැබීමේ දුකට බාධනෙ ඉඳි දෙනවද? මෙන්න මේවා කියන්නේ කැමැති යමක් නැද්ද? ඒක දුකයි. මේ අනිත්‍ය නම් දුකයි කියන ලෝකයි. ඉතිර නැහැ දුකයි කියන එකයි ඔබට පෙන්නන්නේ. අපි දන්නේම නැතුව සියුම් දැනෙන ආහාරයට පයි. හත්යෙන් ආහාරයට පයි. කැමැතිසේ නැද්ද? රූපයෝ කැමැතිසේ නැද්ද? කැමැතිසේ නැති නිසා දුකයි. එන කැමැත්ත අකමැත්ත දෙක සම්බන්ධ වෙන්නේ කොතනින්ද? ඔය රූප ඇසුරු කරන්න බදන්න උපාදාන කරන්න කියුවෝ. ඒ බඳු රූපස්කන්ධයක් උපාදානය කළොත් මොකද වෙන්නේ? කැමැතිසේ නැති එකක් උපාදානය කරන්න ගියාම ඒකාන්තයෙන් අපිට දුකටපත් වෙන්න හේතු වෙනවා. මෙන්න රූප උපාදානය කරන්න ගියොත් දුක වෙන්නේ නැහැ. රූප දුක්ගොඩි. උපාදානය කරන්න ගියොත් දුක විඳින්න වෙනවා. දුක අල්ලා ගන්න වෙනවා. දැන් රූප උපාදානස්කන්ධයේ දුකයි කියන්නේ හේතුව දුක වැළඳ ගන්න සිද්ධ වෙන්නේ රූප උපාදාන කරලා. රූප මොනකොලෙද? ඒවා දුක්ගොඩි. දැන් ඔබ දකින්න නැති අය රූපස්කන්ධයේ දුක්ස්කන්ධය කියලා බුදුරන් වහන්සේ දේශනා කළේ අපි පිළිගන්නේ නැහැ කියන කතියුත් තියෙනවා. උපාදානස්කන්ධයේ දුකයි කියලා පිළිගන්නේ කියලා. මේ මෑතකදී ඔය ගැන කතා කරනත් එක්ක ලමහත් එක්ක ඇදිලා මම පරාජය කරලා ගියා කියලා බොහොම සතුටින් ගිහින් තියෙනවා. පුළුවන් නම් ඔප්පු කරන්න රූපස්කන්ධයේ දුකයි කියලා බුදුරන් වහන්සේ පෙන්නපු දණක් කියලා. මම කල්පනා කළා මේ මිනිස්යාට මම කොහොමද මේ විග්‍රහ කරන්නේ? දෘෂ්ටිය තද වැඩි කියලා කියනකොට. මගෙන් ගිහින් කියලා දෙන හාවුදුරන්ට ඇඳුම් කඳුරෙන් දාවා මම තව සදකලේ නැහැ. ඒ තරම් මට දුක හිතලා ගියා කියලා. මම කල්පනා කළා අනේ මේ මෝඩයාට කොහොම කියලා දෙන්නද? මම කල්පනා කළේ ඒකයි. මම ගියා උපමාවක් කිව්වා. අල්ලා ගත්තොත් දුක මිසක් අල්ලා ගත්තේ නැන්නා දුක නේ. මොකද එන මහත්තයා මෙන්න මේ පොඩ්ඩ හිතලා බලන්න. කවුරු හරි වහ කුප්පියක් දෙනවා. බිව්වොත් මොකද වෙන්නේ? වහ වෙනවා. බොල් නැතුව පැත්තකින් තිබ්බොත් ඒක මොනවද? අමුතු. ඒක වහනේ. බිව්වොත් වහ වෙන්නේ කයි වෙන්නේ? මොකක් නිසාද බිව්වොත් වහ වෙන්නේ? ඒ කුප්පිය වහ තිබිච්ච නිසා. ඒවත් යන්තරක දුක්ඛ සාගත ධර්මයක් ඇද්ද? ඇතුළකොල දුක් විඳින්න වෙනවා. අන්න ඇතුළකොල තමයි රහනේ තියෙන්නේ. හැබැයි ඇතුළ යහක් වෙලා තිබුණත් ඒක ඒ දුක්ඛ ධර්මය. මෙන්න මේයි රූපස්කන්ධයේ දුක්ඛ ධර්මයක් කියවන්නේ ඔතන. බුදුරන් ආතේ දේශනා කළා තියෙනවා පංචස්කන්ධයේ දුකයි කියලා. මත් දැන් සූත්‍ර පෙරෙන්නේ ඉන්න වෙලාවක් නැහැ. මම වෙලා කොනක් හොයලා දෙන්නම් කියලා. බලනකොට හැමතැනම සූත්‍ර දිනවා පංචස්කන්ධයේ දුක්ඛස්කන්ධයේ සූත්‍ර. උපාදාන කරොත් මොකද වෙන්නේ? ඒ දුක වැළඳගතා වෙනවා. වැළඳගතාම දුක විඳින්න වෙනවා. දැන් වහ පැත්තක තියෙන අපිට ප්‍රශ්නයක්. පැත්තක තියෙන වහමයි. විවෝ තමයි මරණය හෝ මරණය සමාන දුකට වැටෙන්නේ. හැබැයි දුක වෙන දෙන ධර්මයක් පැත්තක තියෙනත් පාරිහරණය කරන්න තියෙන දුකට වැටෙන්නේ. මෙන්න ක්‍රම. යන පංචස්කන්ධයේ දුක්ඛස්කන්ධයයි පරිහරණය කරලා උපාදාන කරන්න ගියොත් දුක වැළඳගත්තා. වැළඳගත්තොත් දුක් විඳින්න වෙනවා. නම් දුක තිබුණ පළියෙද? අපිට දුක විඳින්න වෙන්නේ නැහැ වැළඳගත්තේ නම්. මෙන්න මේක ගත්තාම ධර්මයේ කොතනකවත් අදාපලුද්දක් නැහැ. ලස්සනට පැහැදිලි. නැහැ වේදනා ස්කන්ධයේ දුකයි. හැබැයි වැළඳ ගන්න කියොත් වේදනා උපාදාන ස්කන්ධයේ වැළඳ ගන්නවා. ඒතර දුක විඳින්න වෙනවා. වේදනාව කැමතිදී නැහැ. කැමති නැති වේදනාව අල්ලන්න ගියොත් කැමති නැති පස්නේ උඩම ඒකෙන් දුක වෙනවා. සංඥාව දුක් ස්කන්ධයටයි. මොකද කැමති පවතින සංඥාවක් ලෝකේ නැහැ. කැමති නැති සංඥාවක් අල්ලගෙන මතෝන හිතේට පවත් ගන්න හේතුව අන්‍ය උපාදානය කිරීම නිසා බැරි එකක් කරන්න ගිහින් බැරි විදිහ අසහනී දුක විඳින්න වෙනවා. මෙන්න මේ සංඥා ස්කන්ධයේ දුකයි සංඥා උපාදාන ස්කන්ධයේ දුක් විඳවල අල්ලන්න ගියේ. උපාදානය කරලා විඳවන්නද? ඒකේ භයානකකම දැන්නේ කියන උපාදානය කරන්නේ දුක පැත්තක දුක තියෙන දරන නිකන්. ඒක උපාදානය කරන්න යන්නේ. එයා දුකෙන් නිදහස් වෙනවා. සංඛාර ස්කන්ධයේ දුක්ඛ ස්කන්ධය. උපාදානය කරන්න ගියොත් දුක වැළඳගත්තා වෙනවා. දුක වැළඳගත්තොත් තමයි අපිට ප්‍රශ්නේ. දුක වැළඳගන්නේ මොකෙන්ද? සංඥා ස්කන්ධ සංඛාර ස්කන්ධේ උපාදානය කරන්න ගිය නිසා අල්ලන්න ගිය නිසා. දැන් උපාදානය නොකරගෙන ගුණාම සංඛාර ස්කන්ධේ දුක වුණාට බැඳිලා නැති නිසා දුකෙන් නිදහස්. විඥාන ස්කන්ධයේ කැමැතිසේ පවත්වන්න පුළුවන් එකක් නෙමෙයි. කොච්චර හිතුවත් ඒක වෙන්නේ නැහැ. දැන් විඥාන ස්කන්ධයේ දුක්ගොඩයි. උපාදානිය වැරද ගන්න කියතු විඥාන ස්කන්ධයේ
අපිට සිද්ධ වෙනවා දුක වෙනද ගන්න. මෙන්න මෙහි අපි දුක වෙනද ගන්න තියෙන කාරණේ දැනගෙන ඒකේ නිදහස් වෙන කරන්න බලද උපාදානිය නිදහස් වෙන්නේ. උපාදානිය කියන්නේ පංචස්කන්ධය යන චන්දරාගයට ඒ උපාදානිය. දැන් පංචස්කන්ධය චන්දරාගය දුරු කරගන්න අපිට කරන්න ඕනේ. ඒක අනිච්ච දෙයක් බව, දුක්ඛ දෙයක් බව, අනත් අසාර දෙයක් බව දකින්න ඕනේ. අසාරත් තේන අනත්. අනාත්මයි කියල එක මේ අසාරයි. අසාරයි කියලා ගත්තොත් අපි කිසිම අන්තයක නැහැ. ආත්මය අනාත්මයි කියලා ගත්තොත් අර ආදාහතින් ආහාර පැලලා තියෙන නම් තෝම පේන්නේ නැහැ. අවබෝධය ලැබෙන්නේ නැහැ කොච්චර බලන්නේ කියලා. වැටෙන්නේ නැහැ මොකද කරන්න ඕනේ? පංචස්කන්ධය අසාරයි කියලා වැළවුගෙන අර නිදි යනවා. චන්දරාගි නිදහස් වෙනවා. අනාත්මය අනාත්මයි කියන විදිහට ගන්න උත්තරේතරම ඉන්නවා. මෙන්න අද භාවනා කරලා ගිහිලා කොච්චර කරලා වැඩින් නැති අනිත්‍යයි දුකයි අනාත්මයි කියන කාරණේ නිසා වැදගන්නේ. කැමැති තියෙන හැ කැමැති තියෙන නැති නිසා දුකයි නිසා අසාරයි කියන අර්ථයෙන් වැටුනොත් අනිත්‍යයි දුකයි අනාත්මයි කියන වැඩේනවා. දැන් මේක ඔප්පු කරන්නේ කොතනින්ද? අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා අපි කියන අදහස් කැමැති තියෙන ඒ නිසා දුකයි නිසා අසාරයි කියන එක දැනගන්න නම් 18 කෝටියක් නිවන් දකව පළවෙනි මංගල ධර්ම දේශනාවන් ධම්මචක්කප්පවත්තන සූත්‍රය ගන්න ඕනේ. අන්න යථාර්ථයේ තියෙන දැන්. ඒ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ විග්‍රහ කරපු සත්‍ය විභාග සූත්‍රයේ බුදුරන් වහන්සේ ගනුමතෙන් සරියුත් හාමුදුරුවෝ විග්‍රහ කරලා දුන්නේ කියලා ගන්න ඕනේ. ඔන්න පළවෙනිම මංගල ධර්ම දේශනාව තුළ චතුරාර්ය සත්‍ය අඩුවක් නැතුව තියෙනවා. දුක්ඛාරිය සත්‍ය කොතනකවත් අඩුවක් නැහැ. එනම් පළවෙනි මංගල දේශනාවෙන් ධම්මචක්කප්පවත්තන සූත්‍රයයි විග්‍රහ කරලා දුන්න සත්‍ය විභාග සූත්‍රය කියන මේ සූත්‍ර දෙක තුනින් තෝරාගත්තහම කැමැති සේ නැති නිසා දුකයි ඒව අසාරයි කියන වාර්තය අන්තිතර තියෙනවා. මෙන්න නියම අනිත්‍ය දුක නැත තියෙන තැන ත්‍රිවිධය. ඕකේ පසලිව සූත්‍රවල කොහෙන් හරි ගහලා අනිත්‍යයි දුකයි අනාත්මයි කියන එක අනිත්‍යයි දුකයි අනාත්මයි කියන පරිවර්තනය කරලා තියෙනවා. පරිවර්තනය කරගන්න බැරි එකක් තියෙනවා එක. මොකද දෙවියන් සහිත මරුන් සහිත බමුන් සහිත ශ්‍රමණ බමුණන් සහිත ලෝකෙයි මේ ධර්ම චක්‍රය පවත්වන කෙනෙක් නැහැ මා හැරෙන්න කියලා බුදු දන්වාත් දේශනා කළා. එහෙනම් ඕක වෙනස් කරගන්න බැරි නිසා අදත් ත්‍රිපිටකේ වෙනස් කරන්න බැරි සූත්‍රයක් තියෙනවා අනිත්‍ය දුක. වෙනස් කරන්න පුළුවන් අනිත් සූත්‍ර වෙනස් කරලාද ওই සූත්‍රයේ විශේෂ කරලා දේශනා කරපේ. තුන් ලෝකයේ ඒතම් භගවතා බාරාණාතිය 25 වෙනි මිගදාය අනුත්තරං ධම්ම චක්‍රක් පවත්ිතං අපතිවත්තියන් සමනිනවා බ්‍රාහමනිනවා දීවිනවා මාලිනවා බහුනවා කේනිතිවා ලෝකස්මින් තික අකනිකා බබලෝට යන සද්දු ගියා කාට පවත්තන්න බැරි ඕන දේශනා කරනවා කියල. මේ අන්නේ කරපු දේශනාවේ තියෙනවා චතුරාර්ය සත්‍ය සම්පූර්ණ දකින්න 18 කෝටියක් දිව්‍ය බ්‍රාහමනේ නිවන් දැක්ක අවු සූත්‍රය අහ. එහෙනම් අපිට නිවන් දකින්න ওই සූත්‍රය තුනේ අදහස් ගත්තාම එහෙනම් ඒකේ තියෙන්නේ මොකද්ද? කැමැති හේ නැති නිසා යම් පිච්චන් නොලබති තම්පි දුක්ඛ. කැමැති යමක් නැද්ද? ඒක දුකයි. අන්න අපිට අලබ ගන්න එක. දැන් ජාති දුක කොහොමද වෙලා තියෙන්නේ? ජාති ධම්මානං ආවසෝ සත්තානං ඒවං ඉච්ඡාය පත්තබ්බං. ජාතිය ධර්මතාවය කරගත්තා වූ මිනිස්සු නේ සත්ත්වයෝ. ඇවැත්නි ජාතිය ධර්මතාවය කරගත්තා වූ සත්ත්වයෝට මෙහෙම කැමැත්තක් ඇති වෙනවා. මොකද්ද? අහෝ න වතමයන් න ජාති අස්සාම. අනේ මට මේ ජාති පහළ වෙන්නේ නැත්නම් මේ ජාති මට එන්නේ නැත්නම් නච වතසෝ නො ආගච්චෙයියා. ඒක බලාපොරොත්තු වුණාද කවදාතයක පත් වෙන්නේ නැති එක. එහෙම කිව්වල හරියන්නේ නැහැ. ඉදාපි යම් පිච්චන් නලබති තම්පි දුක්ඛ. මෙන්න මේක තියෙනවා කැමැති යමක් ලැබෙන්නේ නැහැ ඒක දුකයි කියනවා ජාති දුක නැගෙන හැටි. ජරා ධම්මානං ආවුසෝ සත්තානං ඒවං ඉච්ඡාය පත්තබ්බා. ජරාව ධර්මතාවයේ ඇවැත්නි ජරාව ධර්මතාවයේ කරන්නා වූ සත්වෙින්ද මෙහෙම කැමැත්තක් එනවා. අහෝ වතමයන් න ජරා අස්සා. අනේ මට මේ ජරාවක් ඉන්නේ නැහැ. කියලා දැන් හැඟීමක් එනවා. නැත වතසෝ න ජරා ආගත්තේ යා. නමුත් එහෙම හිතුවර මේ ජරාව නැවිදින් ඉන්නේ. ඉදම්පි යම්පි ඡන්න ලබති තම්පි දුක්ඛ. මෙන්න මේක කියනවා කැමැති යමක් ලැබෙන්නේ නැහැ නම් ඒක දුකක් කියන්නේ ජරා දුකේ නෙමෙයි. ව්‍යාධි දුක, මරණ දුක, ශෝක පරිදේය දුක, දෝමනස උපායාස කියන ඔක්කොම දුක කැමැතිේ නැති නිසායි මේ ඉන්නේ කියලා නම් පැහැදිලිව පෙන්නලා තියෙන සූත්‍රය තමයි ධම්මචක්කප්පවත්තන සූත්‍රය සහ සත්‍ය විභාග සූත්‍රය. මෙන්න 18 කෝටියක් නිවන් දකව සූත්‍රය පෙන්නපු අනිත්‍ය දුක නැත තමයි අපිත් නිවන් දකිනවා මිස. පතේ වරද්දගත්තේ වැඩි ඉන්නේ නම් අමාරු වෙලා ඉඳෙන්න ඕනේ. එහෙනම් බුදුදහමට එකගෙන අපි කියන විදිහ අනිත්‍ය දුක නැත ක්‍රමේ කිව්වොත් අපි කියනවා ඒකාන්තයෙන් එකයි 18 කෝටියක් නිවන් දකව කාටවත් වෙනස් කරන්න බැරි සූත්‍රය මෙන්න මෙහෙම ගියා තියෙනවා. මෙන්න නියම සූත්‍රය. නා අහාර කොහෙද? යෝචායන් අත කාමසිකල් කාණී යෝගෝ හීනෝ ගම්මෝ පෝතු ජනිකෝ අනරිව අනත්ත සංහිතෝ. අනාරතයිතයි. එහෙනම් මොකද්ද මේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේ දුක් දුමනස් උපායය කොහෙද තියෙන්නේ?
ලෝකේ අල්ලගත්තයි. ලෝකේ අල්ලගත්තයි කොහෙද ඉන්නේ? අන්ත දෙකේ. එකක් ආපසු කල්ලිගාන යෝගී, අනික අත්ත කියලා තනියෝගී. ඔය අන්ත දෙක තමයි ලෝකෙදි තියෙන්නේ. ලෝකෙදි තියෙන අන්ත දෙකේ මේ සියල්ලම පොදු කළාගම් තියෙනවා. අන්න හීනයි ගම්මයි පොතුජ්ජනිකයි අනාරය අනත්තසයිතයි. අනත්තවන්නිතයි. අසාරයි ජීවයයි අනර්ථයි. යෝචායන් කාමසුකල් අත්ත කියලා තන යෝගෝ දුක්ඛෝ අනරියෝ අනත්තසංගිත. මේක අත්ත කියලා තන යෝගී දුකයි අනාරය අනත්තසයිතයි. එහෙනම් කාමසුකල් කාම යෝගියයි අත්ත කියලා තන යෝගියයි දෙකම අනත්තසයිතයිවත් අනාතයි. අනත්තයි. අනනත්. යන් යදනිච්ඡන් සම්දුක්ඛන් යන් දුක්ඛන් තදනත්තා කියන වචනේ නියමාර්ථයේ ඔන්නේ සූත්‍රයේ පළවෙනි මංගල ධර්ම දේශනාවේ තියෙනවා. එහෙනම් ඕක තමයි නියම ත්‍රිලක්ෂණය. ඔන්නේ ත්‍රිලක්ෂණය අවබෝධ කරලා වතහ ගන්නකොට අර 18 කෝටියක් නියම් දැකේ. ඔන්නේ ත්‍රිලින් දුක දැකලා. ලෝකේ දැකලා. එහෙනම් අපි දැන් ලෝකේ දකින් 18 කෝටියක් නියම් දැකපු සත්‍යයේ පෙන්නපු ওই සූත්‍රයේ තිබෙන අනිත්‍ය දුක්ඛනාත ගත්තහම අපිට නිවන් දකින්න කිසි ප්‍රශ්නයක් නැහැ. බුදු බුද්ධ වාසීද විරුද්ධව අපි කළා කියන වචනේ උත්තරකවත් කාටවත් කියන්න බෑ. ඔය අදහස ගත්තා. එනා නියම අදහස මොකද්ද? යමක් කැමැතිසේ නැද්ද ඒක දුකයි. එබඳු දේ ඇතුළු කරගොත් අසාරයි. අසාරත් තේන අලත්තාවි වුණෝකයි. ඔන්න ත්‍රිලක්ෂණේ. ওই ත්‍රිලක්ෂණේ තීකරණ පටන් ගත්තාම ලෝකේ අසාරයි කියලා දකින්නකොට මොකද වෙන්නේ? අතහැරීම හැර, නොවැල් මහැර, විදී මහැර, තවත් මොනවද මේ ලෝකේ අල්ලන්නේ? ඔන්න ඔය අදහස වැරදේ. අන්න ප්‍රඥාව වැරදුනා. ප්‍රඥාව වැරදුනා මොකද වෙන්නේ? අන්නේ ආර තමයි පුළුවන්කමක් තියෙන්නේ. ඒතං සන්තං ඒතං පනීතං. එයා තමයි දකින්නේ සාන්ත කුණිත් වෙන පොතන. මේ ලෝකය යම කත්ත කිලම තාන යෝගයේට අසාරයි කාමසු කල්ලිකාන යෝගී අසාරයි අසාර වන්නා වූ අන්ත දෙකක් තියෙන ලෝකයේ අතර වෙන සාන්ත ප්‍රණීත නෑ එතන උපතක් නෑ උපතන හේතුකාරකයක් නෑ ජරාවට පත් වෙන හේතුකාරකයක් උතන අරමුණුනේ නෑ මරණයට පත් වෙන එකක් අරමුණුනේ නෑ අල්ලපු එකක් නැති නේද එහෙනම් චුතියේද පත් වෙන උපතන පත් වෙන දෙයක් අරමුණුනේ නෑ ආපෝ ධාතුව තේජෝ ධාතුව වායෝ ධාතුව යම් තැනකද ඒක අරමුණු වෙන්නේ නැහැ. යම් කිසි වේදනා සංඥා සංකාර විඥාන වශයෙන් අල්ලගත යමක් ඇද්ද? අල්ලගන්න ලෝකයක අරමුණු වෙන්නේ නැහැ. ඔක්කොම අත්හැර දෙන සාන්තය ප්‍රණීතයි. ඒ තමයි නිවන. මෙන්න අසංකතේ අරමුණු නැහැ කියන්නේ ඔන්න ඕකට. අසංකතේ අරමුණු නැහම සංකතවලින් සකස් කරන ඒවා තියෙනවා. අසංකත සකස් කරපු එකක් නැහැ. සකස් කරපු ඒවා යම් තැනක නැද්ද? එතන ජරාවක් ව්‍යාධියක් වර්ණයක් නැහැ. ඒ තමයි හැරතු. අනුකුගේ නිදහස. ඔන්න සංකතේ මොකද්ද කියලා තේරුම් ගත්තට පස්සේ පුළුවන්කම ලැබෙනවා. සාන්තිය හිත පිහිටවන්න. ඔක දැක ගන්න කම්පුලුවක් වන්නේ ඒ තා සම්බන්ධයේ වාක්‍ය කිව්වට පිළිදන්නේ නැහැ. මෙන්න අපි දකිනවා. ඉස්කන්ධ වශයෙන් රූපස්කන්ධ, වේදනායස්කන්ධ, සංඥායස්කන්ධ, සංකාරයස්කන්ධ, විඥානයස්කන්ධ කියන මේ පහම අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියලා දැක්කට පස්සේ එහෙනම් ඔය පහේ හිත පිහිටවලා විදෙන්නේ දෙනක් නේ. ඔය පහ යම් තැනක නැද්ද? අන්න එතනයි සාන්තපයිත නිවන. අන්න නිවන් දැක්කා. ලෝකේ දැක්කා. ලෝකේ අනිත්‍ය නම් දුක්ඛ නම් අනාත්ම නම් නිවනේ ටික නැත්නම් දුකෙන් නිදහස් වෙද ඒකමයි සාන්ත ඒකාපනිත එතන සංඛාර සමතය එද සද්ද සබ්බ සංඛාර සබ්බෝ උපදීපටි නිසබ්බෝ මේ උපදී බැඳීම් වලින් ඔකම වෙන් වෙලා තණ්හාකය තෘෂ්ණාකය වෙලා විරාගෝ රාගින් වෙන් වෙලා නිරෝධෝ සැරිසරීමේ නික්මීලා නිබ්බානන්තිය බැඳීමෙන් නික්මීලා මෙන්න මේ කියන කාරණා ටික ඔතෙන්ට එන්න ඕන මෙන්න මේ ටික අවබෝධ වුණා නම් මූල ධර්මයි මෙන්න මෙයාට කියන්න පුළුවන් ඔය භාවනා ප්‍රතිඵල ලබන්න පුළුවන් ඔබ තේරුම් අරගෙන ওই භාවනා කර්මස්ථානයක් වශයෙන් වඩමු. ඔක හරි වැදගත්. ඔය නිවන් දකින්න කර්මස්ථාන. සමාධි ලැබෙන කර්මස්ථානේ ආර්ය සමාධි ලැබෙන්නේ ඔබට. ඔබ වඩගුවහම තමන්ට තේරි සාන්ති හිද බිර නිදහස් වෙලා ගිහිල්ලා ශරීරේ පාවිලා ගිහිල්ලා ශරීරේ නැතුව ගියා වගේ වෙලා ශරීරය හා සම්බන්ධ නැතුව ක්‍රමක්‍රමී ශරීරය ආලෝක වෙලා ආර්ය චතුර්ථ ධානයෙන් එක වැඩි. ඊට පස්සේ ප්‍රඥා පහළ වෙලා අරිහත් ඉරක් මග වැඩි. මේ වෙටි තේරුම් අරන් ඔය කර්මස්ථානයේ කොහොමද වඩන් දැන් සකස් වෙන්නේ අන්න ඒතර ස්වාමීන් වහන්සේ ආලෝක වෙන්නේ අන්න ඒ ආලෝකය තමයි කියන්නේ ආලෝකය කියන්නේ ලෝකයක් ඇතරපු දෙන්න ආලෝකයි ආලෝක අන්න ආලෝක නිසායි ආලෝක ලක්ෂණේ ආලෝකයි ආලෝක නෙවෙයි ආලෝක වෙන්නේ ඒකයි ආලෝක ලක්ෂණේ තමයි මේ වෙන්නේ එතනි ආලෝක ඔව් ආලෝක කියන්නේ ඕකටයි ලෝකයක් ඔව් ලෝකෙ ඇතරපුවා මේ ආලෝක ලක්ෂණේ තමයි පෙන්වන්නේ ඒකත් ඇතර නැහැ ඒකත් ඇතර ආලියක් ඒ කියන්නේ ඇතර